උතුම් වූ ධර්මදේශනය ප්‍රඥා නාලිකාවතුලින් විකාශය කිරීමට ප්‍රචාරය කිරීමට ධර්මදානය සිදුකිරීම සඳහා ගොඩගත් දෙනිය දසුන්නත රමුඛණ ග්‍රමවාසි සදහම් කැමති පින්වතුන් පිරිසක් විසින් මෙම උතුම් වූ ධර්මදේශනය සඳහා සැදහති දායකත්වය දරාතිබෙනවා උතුම් ව ධර්මදාානයන්ගෙන් ජනිතවන්න වූ මහාපුුණ්‍ය ශක්තින් දායකත්වය දරු සැමගේ පර්ලවසපත් දෙමාපිය සහෝතර සහෞදරියන් ඥාතිමිත්‍රාදීන් සැම පින් ලබාග හැ භවයකවේනම් මේපින් අනුමෝදැන් වේවා, ආශිර්වාද වේවා උතුම් මිනිසත් බව ලබා ගෞතම බුද්ධරාජ්‍ය තුළදීම සඳහම් හමුවීමෙන් අනුගමනේ ප්‍රතිපදාවක් තුළින් සසරදුක් නිමා කරලීමට මේ පින් හේතුවේවා. දායිකත්වයදරු සැමගේ සහ ධර්මශ්‍රවනය කරන්න වූ පෞල්වල සමගේ සියලු සුභ කටයුතු ද රැකිරක්ෂා අධ්‍යාපන ගෘුව ජීවිත සාර්ථක වේවා. ඉහත්ම වශයෙන්ම සදහම් හමුුවී අනුගමනිය ප්‍රතිපදා තුළින් ඒ උතුම් සුවය ලබා බවගමන අවසන් කරගැනීමට හැකිවේවා. රම්බුක්ඛන ගොඩගන් දෙනිය පදිංචි දැනට මහනුවර මහරෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන විමලාවති මාත්මියයට ඉක්මන් සුවය ලබේවා, දීර්ගායුෂ ලබේවා, ගෞරවනීිය දේශකාණන් වහන්සේ වන පූජ්ජපාද මීමුරේ දම්මවන්ස හිමිපාණන් වහන්සේට නිදුක් මිරෝගී සුව හා දීර්ගායුවේවා. සදහම් පිපාසාවෙන් පෙළෙන සියලුම දෙනාට විසි මග අවබෝධ කරලීමට දේශකයණන් වහන්සේට තවතවත් දහිර ශක්තිය ලැබේවා. ඉහත්ම වශයෙන්ම ස්වාමීන් වහන්සේ අවබෝධ කලා වූ පරම සුන්දර වූ උතුම් නිවනින් සැසී භවගමන නිමාවේවා කියා බලාපොරොත්තු වෙනවා එසේමවේවා කියා ආශිර්වාද කරනවා. නමෝතස්සේ භගවෙතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්සේ. නමෝතස්සේ භගවෙතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්සේ නමෝතස්ේ භගවෙතෝ වරහතෝ සම්මා සම්බුද්ධස් ලෝභක්හය නි්ාන දයිසක්හය නි්බානං දසක්හය නිබ්බානං තීති. තර්මාණුශාසනාවහි. සැදැර අනුග්‍රක්තායකත්වය දර නව බෞතුන් ප්‍රමුඛ මෙමොහොත අපට සවන්දීම සඳහා ඉඩකඩ යොදාගන තිබෙන් නවුත් සැදහැබර පින්නතුනිි අනුගගහක බෞදතුන් විසින් නිවන් මඟට භාවනාව නම් වූ මාතෘකාවක් ලබාදී තිබෙනවා. එබැවිෙනුුව මාත ඉරණය කළේ අදාළ සූත්‍රයක් කෙලින්ම පැහැදිලිකරනවා වෙනුවට නිදහසේ මේ පිළිබඳව කතා කිරීම වඩාත් උචිතයි කියලා කොහොමත් අපේ ධර්ම දේශනාවන් වල තේමාවබවට පත්වෙන්නේ සතර ඇවිදීම නොවෙයි සතර ඇවිදීමට තියෙන හේතු අවිද්‍යාවක් බව පැහැදිලි කරමින් සතර දුකින් නතමදීම මේ සතර දුකින් අතමිදීම කියන කාරණවිදි දුකයමක් දැයි තේරුුණොත් තමයි කෙනෙකුට අතම දෙට ඕනකමක් ඇතිවෙන්නේ. එයනුව සෙරුම්ගන්න ඕන වැදගත් කරුණක් තමයි නිෙරවාන පදේට දලාතියෙන අර්ථය කැම්පුරින්තය තෙරුම්ගන්න වෙනවා. ඒවගේම නීවරණ කිය ධර්මතා අපට කරන්න අවූ හානිය තේරුම්ගන්ධ වෙනවා. ජීවිතය තුළ කල්්‍යයාන ිත්්‍ර සෙවනයක් නැති විට ඒ වගේම බුදුවරවුන්ගේ ඇසුරක් නැති විට මෙත මාත්‍ර කල්්‍යාන මිත්‍ර සෙවනය කෙන ර්ථ දෙකින් පෙන් අන්න පලුවනි සාමාන්‍යින්මත් හරි වැරදි හොඳනාක කියල දෙන ඇසුරක් නැතිවිට එම නැත්තන් තවත් එයාට ගත් කල දුකින් අතමි දෙෙන මග කියල දෙ නවු ඇසුරක් නැති විට සමාජය ජීවත්වීම සඳහා තමන් සතු දැනීම දැකීම යොදාගනු ලබනවා. මෙ තමන් සතු දැනීම දැකීම කියන එක සාමාන්‍යයෙන් බුදු සමේ පැහැදිලි කර අදාර ලා තිබෙන්නේ පොහුදුන් බව කියලා. පොතක් ජන භාව කියලා. මෙ පුතක් ජනභාවය තුළ ගත කරන්න වූ ජීවිතය තුළ සිදුවෙන ප්‍රමාධයක් නිසා වරදක් නිසා. අපි රදක් වසය දක්ක නැතිවුණට ප්‍රමාදයක් නිසා තමයි මිනිසාගේ ජීවිතය දුකාආරම්භ වෙන්න කීන එක තේරුම් ගන්න වෙනවා. එතකොට ඒවිදිහට ගත කරන ජීවිතය තුළ තමන් තුළ සිදුවෙන්න්න උත් සිද්ධියතු තාගත බුදුප යණන් වහන්සේ පරිහාන දම්මන් වෝ භික්වේ දේශ ස්සාමී කියලා පෙන්න ලතිබිෙනවා. ඒක යන්නේ මහනනි මම ඔබට පිරිහෙන මග දේශනාකරන්ට යන්න කියලා කියන්නේ. භික්ෂූන් වහන්සල හඳහා පමක් නෙව මානවර්ගයාම සඳහා. තථගට බුදුපියාණන් වහන්සේ පරිහාන දම්මන් වූ පමණක් දේශනා කළ නතරවුණේ නෑ අපරිහානදම්මං්ච නොපිරිහෙන ධර්මයක් දේශනා කළා. අන්න අප බුදුුවරෙකුගේ ස්රෝණකමතිවෙන්නවේ නොපිහණ ධර්මය අනගනය කරන්න පරිහාන දම්මන් කියන කටියුත්තේ සාන්‍ය මනුස්්‍ය ජීවත්ව වෙනවා නමුත් ඒ එකහෙම වෙන හැටි දන්නේ අනතුරුේ පරිහාන ධර්මතාවේ පිළිබඳව ඊළඟ වර්ථකත් අර්ථකතනය පැහදිලි කරලා තිබෙන්නේ කරුණු තුනක බලවත්වීම කියන එක. එක සාමාන්‍යයෙන් රාග තනුත්තය රාගවේපුල්ලං දෝස වේපුල්ලං මොහ වේපුල්ලං තනුත්තය නවෙයි ටිකෙන්ටික බලවත්වීමවත් විපලත්වයට පත්වීම. ජීවත්යෙන්න්න ගින් යම්බිසි පුද්ගලයේ උගේ චිත්තාභ්‍යන්තරය තුළ ්‍රාගහිවත් කාම නැත්තම් ලෝබ ැත්ම් දෝස නැත්තම් මුලාව කියන මේ දේවල් බලවත්වනවා නම් ඒක බුදුසමය තුළ පෙන්නවල තිබන්නේ පරිහානියක් විදිහට. තවත්විදිකින් කියනෝ නම් මෙන්න මේ කාරනාටික බලවත්වීම තමයි ජීවිතදුකට පත්වීම කියලා කියන්නේ. එහම නැතිවෙතින් ඔය බාහිරවසයෙන් පැවතින්නාව යම්යම් කාතාව කාරණටිකක් තිබෙනවා එව ලෝකෙ හැම දෙනාටම තේරෙන සාමාන්‍ය දුක් කියලා කියනවා. ඒවා සාමාන්‍යයෙන් අතමිදීම සඳහාය වයින් අතමදීම සඳහා රජයක් එම නැත්නම් මවුපියන් ඇත්නම් තවත් විදිියකින් ගත් කල මනිසුන්නිෙසදාහා ක්‍රියාමාර්ග ගන්නවා. සජලය වි දුලිය දොරකතන මහා මාර්ග පාලම් බෝකුල් නිවාස නැතිකාරණ සමහරවිට දුකක් තමයි නමුත් ඒවා සමාජගත පවතිාව දුක්කු මේවා අනිත් අයට සංසිේද වන්න පුළුවන්. නමු බුදුරජාණන් වහන්සේ ආරිශක්තිය වදාලාවූ සංකාරදුක්කය කියන එක අනිත්තායට සංසිදුවන්ටත් බැහැ ඒ බාහිර ලෝක තියෙන දෙකුත් නෙවෙයි. මොකද සංකාර කියයන පදේට අයිති දේවල් තිබෙන සිතේ. ඇ එනිසා අන්නේ සිතේ සංකහරණම් වූ ගොඩවල්ටිකක් තිබෙනවා මේවා ගොඩගැහෙනවා මේ ගොඩගැහීම කියන කාරණයේදී තමයි මේ ජීවිතය විදින්ඩදුන් ජීවිතය විදින්ට බැරි විදිහට විඳවන්නට සිදු වෙන්නේ. එනිසා සංකාහරවලට වචනයක් කගලති වෙනවා අභි සංකාරකයන වචනයක් වෙන මේ අභි සංකාරයටතේ ජීවත්වෙෙන්න්න ගත්තහම පුතක්ජන පුද්ගලයෙක් විසින් කරන කියන කාරණා නිසා චිත්තා අභ්‍යන්තරයේ සේෂවෙන්න වූ ගපිලක්‍ෂණ කීපයක් වර්ධනය වෙනවු ගතිලක්ෂණ කීපේ වර්ධනයවීම මිනිසා ක්‍රමයිින් ජීවිතයේ සැනසීමෙන් ඇතට ගෙනියෙනවා දුකට පත් කරනු ලැබෙනෝ මේ ගතිලක්ෂණ කීපේට නම් විදාශයෙන් සඳහන් කරලාති බෙනවා අපි ගත්තුොත් ලෝබ මූල දේශ මූල මෝහමූලක කියන්න පුළුවනිීම දකොට දැන් මම ගත්ත පදීවලන්න කුමලින්ම එකකිනවා ලෝභය ෂයවේ ද දේශෂයවේද මෝහය ශයවේද කියන තැනට නැත්නම් බිඳුවට පත් කරන්න පුළුවන්ද. එනම් ඊට පස්සේ සිතහි ඇති තත්ත්වයක් නැත්තන් තමන්ට හමුවෙන තත්ත්වයක් තමයි මේ නිර්වාණ කියලා කියන්නේ කෙන එකෙන් කියවෙනෝ. එතකොටහෙමන මාර කොතක් කියවනකට දැක්ක කාරණය විතින්ට හරියනවා සිතතුල ඇති නිර්වාණය. සිතතුල ඇති නිර්වාණය ජීවත්තෙන්ද ගීින් මිනිස්සුන් වසා ගන්නවා ඒ පිළිබඳ අවබෝධයක් මනිසුන්ට නැෑ. බුදුවරන්ගේ මහත් අනුකම්පාව තමයි ජවත්වෙන ආකාරය වර්ධ නිසා නුබලා සැනසිල්ලෙන් ඇතට යන්නේ ඔය පාර යන්නේ ප ය පාර ගියාපහමයි මේ අමාරුවය වැටෙන්නේ එනිසා මෙන්න මේ පාරය යන්න කියනක පිළිබඳුව දුකට පත්වෙන මඟ වෙනුවට දුකින් මෙදෙන මග බුුවරු පැහැදිිකර වධහරනවා. තැන් සවන්දිින් ඔබ ජීවිතයේ අම්තාක් දුරාපු අය මෙන්න මේ කාරණය තුළ බා විච්චි කරපු කාරණය තේරුම් ගන්න එතකොට ඒ කාරණේ කෙටියෙන් මම කියලා දෙෙනවා ඇතකොට මේ අදාළ මාතෘකවට යන්න පුළුවන්. ඔබ කරන කාරණය තමයි පුද්ගලෙක් කොසෙන් ජීවත්වනක. පුද්ගලෙක් කොසෙන් ජීවත්වීමේ දී ඔබට මේ හැම කාරණයක දීම කරන කියන හැම කාරණයක දීම ඒවා කරන්නේ මම කියන හැගීම තුළ තමයි ජීවත්වෙෙන්න්නේ එකැන ඔබ මවකුසිෙන් බිහිවී යුත අසානත්තා තක්වා ජීවත් වෙන පුද්ගලයක්ය කියෙන් හැඟීම තුළ කටයුතු කරුණු ලබෙනවා. ඒකේදී ඔබට මේ ලෝකෙ පෞ්තින දේවලුත් එක් ලක් කිසියම් ආකාරයක පුංචි පුංචි වෙනස්කම් ද සහිතව ඇලීම් කැටීම් ටිකක් ඇති වෙනවා. ඒ එක එක් කෙනාට සමානවෙන් එන හැ වෙනස් වෙනවා සමහරු වැරන දෙ සමහරු ගැටන දෙයක් වෙනවා සමහරන්ට හොඳ දේ සහරුන් නාර්ක දෙයක් වෙනවා. විදි ඒ වි දත්වයක් පවතිනවා. මෙෙන මෙතන මේ ගත කරන ජීවිතය තුළ උපතින් ගෙනවා වූ විඳින්ඩ පුළහන් ස්වභාවය වෙනුවට සිතනම් පිරිසිදු දේ ඇමිනත්තම් සුදුරදිකටක දවිලිනැත්නම් කුණු තැවැරෙනකට පිරිසිදදු වෙන්නේ අම්සේද සිත කෙල්ටි වෙන්න පටන් ගන්නවා. ඒක බුදුන් වහන්සේ අදාරලතින චිත්ත සංකිලේසා. සත්තා සංකලිස් සන්ති කියලා. එක වෙන ආකාරය තේරුම් ගණ්ඩවනා. එක වෙන ආකාරය තමයි මේ ලෝකෙ ජීවත්වෙනකට අපි පාවිච්චි කරන්නේ පස්දරක් පස්දරින් අරමුණු ගැනීමයි අපි කරන්නේ අරමුණුත්තෙක් කළ එකතු වෙලා ජීවත්වෙෙන්නේ එක බුදු සමෙන් පෙන්න්න ගැබරු කරුණක්. අ ආගම්මල එහෙම පුද්ගලයා ඇස කනනාශේද්ධකායහායකට බෙදලා එහයන්ගන්න අරුුණු නිසාදුකටපත්වන බවසහ ඒවා ආශ්‍රයෙන් විදෙන්න්න පුළුවන් ගක් කමරමු ගන්නන්නේ නැහැ පුද්ගලෙක් වසෙන්ම විග්‍රහ කරනවරු නහම ටහට කැමරට ගන්න නැතු.නොත් බදුරජාණන් වහන්සේ සියුම් දහම පැහැබරි කරමින් පුද්ගලයා බෙදා දක්කනු ලබනවා. මොහතින් මොහත ජීවත්වෙන පුද්ලෙ මොතින් මොත පිරිසිද්ුවෙනෙක් මහොතින් මොත පිරිුදු කරගන්න පුුව කෙනෙක්විදි. ඒ මොහතන් හොත පිසිදු කරගන්නාව ක්‍රියාවලිය මා දකින් නෑල් අදරුකාලය තිබෙනවා අයි කියලා. ඉන් පසු ඒ ඒ අගේ හිතට එන කාරණයක්තියෙනවායි කියල තිබෙනවා. ඒ උපදින කාරණා උසාමාන්‍යෙන් අපි එකක පදවලින් ගන්නවා අපි ගත්තොත් අටලෝදහමක නාර්ථයෙන් එතකොට ඕනෑම කෙනෙකොට මේ ලෝක කොතන ජීවත් වනත් ලාබේට ඇලෙනවා හලාබේට ගැටෙනවා. දාවට ගැටෙනවා ප්‍රසංසාාවට ඇලනවා. යසසට ඇලනවා අයිසට ගැටනවා. සැපතට ඇලෙනවා දුකට ගැටෙනවා මේකට කියනවා අනුරුද්ජති පටිවිරුද්ජති කියලා. අනුරුද්ධති කියයනවා ඇලනවාට පටයුද්ධජති කියෙනවා ප්‍රතිවිරුද්ධ වෙනවාට. මෙෙන මේ ලෝකෙත් එෙක් කළලා ජීවත්වෙන්න්නගින් ලෝකයේ සිදදුුවන සිදුවීම් වලට සිතින් ඇතිවින්නාව ඇලීම ගැටීම තුළ ඒ ඇලීමේදී ගැටීමේදී සීමාවක්මායනවා. ඒවා හටගෙන නැතිවෙන්ඩ පුලුවන් ස්වභාවය වෙනුවට සීමා ඉක්වායමින් ඒවා සමඟ ඇලීම ගැටීම කියන වචනට ඇති අල්ලා ගැනීමක් සිද වෙනවා. මේක සාමාන්‍ය ජීවන විග්‍රහයක් මිනිසුන්ගේ ජීවිත විග්‍රහයා. මෙන්න මේ මේකට වාලියෙන් හඳුනුල් ලබන්නේ ඒ ොතට රාපුදය ඒතන් මම ඒතෝහන් අස්මින් ඒසෝමය අත්තා වසෙන් ගැනීම කියලා. වචනින් කියන්නෙත් නෑ වචනින් ගන්නෙත් නෑ නමුත් ඒ අල්ලා ගැනීමට නමක් තමයි එය මමගේ මගේ ආත්මය. මෙන්න මෙහෙම මනුස්සයන්ගේ ජීවිතයට මම මගේ ආත්ම කියන දෘෂ්ටක් වෙනවා. ඒ දෘෂ්ටියයපදනම් කොට ජවත්ත වෙන පුද්ගලයාට තමයි ප්‍රතක් නයයි කියලා කියන්නේ. එදකොට ඒ පුද්ගලයාගේ සිත ක්‍රමයෙන් මොකද වෙන්නේ අ ගන්න මොහොතක් මොහොතක් පාසාව චිත්තා අභ්‍යන්තරයට හේතු විතුර ඉමක් සිද්ධ වෙනවා. ස්භාවිිම සකස් කරලා දීලාතිනය හටගත්තකමන් අවශ්‍යකර්ථාවය කරලා මියන්. නමුත් ඉඩකඩ සැලසනෙ නැහැ එම ජීවත්තෙන්ට දෙන්න නෑ අ අල්ලා ගැනීම නම් වූ වැරැද්ද නිසා. එනිසා මොකද වෙන්නේ සිත හටගෙන නැතුනාට යලිත් හටගන්නට හේතුවක් චිත්තාභ්‍යන්තරයේ රේසව වෙනවා මේ දිහට මේ යලිත් හටගන්නට හේතු චිත්තා්‍යන්තරයේ සේසවීම තුළ තමයි ලෝබේ බලවත් වෙන්නේ දේසේ බලවත්වෙන්නේ මොහේ බලවත් වෙන්නේ. මේ ලෝබේ බලවත්වීමට දේසේ බලවත්වීමට, මෝහය බලවත්වීමට තමයි මේ පරිහාන දම්මං ගෝ බික්කවේ දේශස්සාමි ක කියලා තියන්නේ. තෙරුම් ගන්න ඕන කාරණාව. එතකොටඒ බලවත්වීමදී නැවත නැවතත් ඒ කටවුත්ත කිරීම තුළ මේ ක්‍රමයෙන්. උත්සන්න භාවයට පත්ව වෙනවා හෙමත් නැත්නම් හිස් බැලුණනේක හළන් පුොරවනකට හලන් ිටි පිරෙනනකට බැලුණන පින්බෙනවාගේ මෙනමේ චිත්තා අභ්‍යන්තරය මේ මෙවන් බලවත් වෙනවා. මෙම බලවත් වෙන ආකාරය පිළිබඳ තවත් හැදිරිි කරන්න පුුවන් මෙහෙමත්. ම දෙක දෙක එකතු වෙලයි බලවත්වෙන්නේ. එ ලෝබ සමඟ මෝහ එකතු වෙනවා දෝස සමඟ මෝහ එකතු වෙනවා. ලොබ දේ සමහ තුනම ගත්තට තුනම එකට හිටි න ැහැ මොකද. ඇලත් සමඟ මුලාව පවතින්නේ ගැටිමත් සමඟ මුලාව පවතින්නේ. හැලීමට නැතිවුණුත් ගැටීමත් එෙනවා හම එකකුත් තිේෙනවා එකකේ නමුත් ඒ එක මෙන්න මේ හැලීම කියන පදේ තමයි අපි කාමය රාගය හම නැත්නම් රූප සබ් ගන්දරස පොට් බ ම කියල කතා කරන්නේ ඒ අදහසට තමයි ඇලීම කියන්න. ඒවගේ ඒ පුචි පරිදි සිදුන්න වෙනකට ඇති වෙන්න ව ප්‍රතිවිරද්ධ වීමට තමයි. දෝස නැත්නම් තරහ නැත්නම් ගැටීම කියලා කියන්න. එතකොට ඒ ඇලීමේදී ඒ සමඟ ඇතිවන ඇලීමට තමයි ඇලීම මම නැත්තල් ලෝබම මොහ කියලා කියන්නේ. එවම ගැටීමදී ඒ පිළිබඳව ඇතිවෙන්න වු තින් ගැනීමට තමයි දේස මෝහ කියලා කියන්නේ. එතකොට ලෝකේ ජීවත්වෙන මනුස්සඉන්ට ජීවත්වීමට අවශ්‍ය නැති අංග ටිකක් ඔවුන් විසින් සිතේ රෝපණය කරගන බලවත් කරගන්නවා. තාගතයන් වහන්සේ වදාරනවා පරාගවේ පුල්ලං දේශවය පුල්ලං හෝවේ පුොල්ලං මෙන්න මෙම අපිම ජීවත්තෙන්දගින් චිත්තා්‍යන්තරය කෙසා ගන්නා බව සාමාන්‍ය සමාජය දන්නේනෑ සාමානෙන් මා මේ පිළිබඳව විමසරන කතාවක් තිනෝය බොහොම පැරණි කතාවක්කක ඔය පිරිසක් එක් කළ ඇතුලා සාකච්ඡා කරකර ඉන්න විට නිකං සරල ප්‍රශ්නයක් විමසනු ලබනවා මේ ලෝක ජීවත්තනකට වැඩියෙන්ම සතුටින් ඉන්නේ පුංචි දරුවෙක්ද තරුණ නෙද්ද මහලුක නිෙද කියලා. ඇ ඕකට විවාදෙන් තොරෝ දීපපුඋත්තරයක් තමයි පුචිදරුව තම ඩියම් සතටෙන් ඉන්න කියන එක. ඔබත් හරිද බලන්න. ඒවගේ වැඩියම් දුකස ඉන්න කවුදු කියලා හ මහළුුවය කියලා කියනවා. එල්ජ පස්සේවන් මේ ප්‍රශ්නය එකක් බවට පත් කරනවා ලදරුවාම තරුණෙක් වෙලා මැදිවේ මහළු බවට පත් වෙනකට මේ සැපතින් ඉන්න අ වැඩියින් සතුටෙන් ඉන්න පුද්ගලයා දුකට පත්වනේ ඇයි. අන්න මේ ජීවිතයේ දීවිතය තුළ දුකට පත් එ නෙමොන කාරණයක් නිසා කියනෙ එක ලෝකයාට හො යාගන්න බැහැ. තථගතයන් වහන්සේ මේ කරුණ පැහැදිලි කරනවා මේ දුකට පත්වීමට හේතුවම කද්ද කියනක පිළිබඳව ඔබට තේරුම් ගත්ත හම ඒක තේරෙනකොට මේ දුක කියන්නේ මොකක්ද කියනක පිළිබඳව පොත පාඩන්කිරෙන තුනට ඔබේ ජීවිචතතුරින් තේරේ. දැ පොතතුලෝක සංකකිතත්තේන පංජිපාන කන්දා දුක්කා කෙලව වන පාඩන් කරලතිනවා ඒක කොහෙතන එකක් ද දන්න ත් නඒනගන්න ලයි වචන දන්නවා. නමුත් මෙහෙම කල්පනා කරන්න යම්කිසි දෙ බොහම ලිං ගතුව ජීවත් වෙලා ඉදලා ඔවුන් දේනට පොඩ්ඩක් කෙනෙකොට ක කියන් තියෙන ගේේන්තියාහම ටික් අනිත් පුද්ගලයා පාගාදමණඩ උත්සාහ කරන දෙන්න එෙක් කියෙලා හිතන්නකු සමහර විට අඹ සහ සමයාාවවෙන්න පුළුවේ. මේක තුළ හට ගන්නවා ගැටුමක් ගැටම දුරදිගේ යනෝ. එකට ඊට පස්සේ ේ දෙෙනන අවරවුන්දහැ බලන්නේ ල ගතුක මෙන්නේ දවෙස්සයෙන්. එඇති මේ දේශය විසින් ඊීට පස්ස ඇනුම් පද කියන්න පුළුවන්කම තියෙනවා. හරගහන්න පුලුවන්කමක් නවා හුන එකෙන් දමළ ගහන්න පුළහන්කමොත් තියෙනවා ඇත්තම් ගෙදර පන්න පුළු පන්න පුළුවන්කමකොත් තිබෙනවා ොහොම දුරදික ගියොත්තේ වසානයේදී ඒ දෙදෙන ඉන්න කොහෙද ග ගෙදර නමුත් දිවිය ලෝකෙද ඉන්නආපායද අපා ඉන්නේ තැන්ගේ අපාය කොහොමද හැදුනේ කව්නුන් දේශ සහගතව ගැටන්නේ ආමතුර තව මොහොතකද සමහරවිට වැැරවීමක් නිසාහරිමක් හරි රණනාටිසාහ සමයාාතින් බිරිඳහ බිඳාතින් සැමියා මේයන්න පුළුවනි නැත්නම් බේරමක් බැනක් දැන ගහතනය කරන්නත් තුළ මේ රටේ වන්න දේවල් දැන් ගාතන කරම එක්කනක ජීවිතයේ ර අනිතිත් එක් නග ජීවිත සදාකාලික හිරගෙදර. දැන් මේක කළේ කවුද්ද මේක කළේ පුද්ගලික කියලා නීතිය කියාව බලන්න ගැමරින් මේ කළේ ඔුන් දෙදනා තුළ දුරස්සුනාවමිදය සැනඇමති හැඟීම කියලා එතකට දේසේ මිනිසා සැපත්වත් කළාද දුකට පත් කළාද වගල්පනා කල්ල බලන්න අන්න එහිනම් බුදුරජාණන් වහන්සේ වදහළ ආකාරයට මිනිසාගේ සිතේ දේශ උපදිනයක සහ රජකරණයක සහ බලවත්වනයක තමයි දුක ඔය මම දකින කතාවක් ම මහන කතාවක් තිබෙනවා සාමානයෙන් මම දන්න දේවල් ලේවා මේ දෙිකත් සපහා සාමාන්‍යින් දුකසේ ජීවත්ව වන හිතවතුන් දෙනෙක් ඔවුන් පස නෑන් බවට පත්තින අයි පුද්ලෙකුගේ නැගනී අනිත් පුද්ලයාට සහකාරයක් වසයෙන් ලබාදීම නිසා. එවිට ඔවුන් දෙදෙන මස්සිනාලා වෙනවා. මේ දෙෙනවා ජීවත්තෙන්නේ පට්ටලේක ලීරලා ඉස්සරතිබන. ඉති මේ ලීර පොහම ඇගට විහිතනියි අනගමම් පොඩ්ඩක් යන්නේ මේ මත්වෙලා. මේ මත්වෙලා ගියාපම එක්කනෙක් මත්කමට ගීතයක් කියන්න ගන්නවා. මේ ගීතයක් ගීත්කිීවට ඒ අනිත් එක්කෙනගේ හිත පාරුවණ දෙයක් බාට පත් වෙනවා ඒ අයන අහන මහොතත් පාසා යාගේ දුක හෝකයින්ති ඇවිස්සෙනවා නිනිසායක කියන්න එපා කියලා කියනවා. අහන් එනෑ අන්තුරුව මෙ දෙන්න දැ දෙදනා මත් වෙලාන අනිත් එක්කෙන කියෙන දෙහන්න න හිට පස්ස මේ පුද්ගලයා යාරක මත්ත දෙේසය බාට පත් වෙලා පුද්ගලයා පස්සෙන් පන්නවා දුරදිග ගිහි උනිවස දක්කාම පන්නලා ඒ වාලනය කරන්න බැරුව හුවතින් අරපුද්ලයා ගහතනය වෙනවා. තැන් කෞද මේ ගත ඝාතනය කළේ තමන්ගේ නැගනියගේ ස්වාමි පොරුසයා තැන් කරු විශාල පාඩුවක් නේ. දැ හ බඳධනාගාරයට ලයින්දකට මේ කතාව කිය නොම් මොහොතකින් විනාඩි කීපයක් තුළ ඉසගණ්ඩ බැරීම තුළ ඔහුගේ ජීවිතය හභාකාලිකෝම වෙරගෙදර අරපුද්ගලයාගේ ජීවිතය පරලව නැගනිය සහ දරුවන් දුකසේ. තැන් ඒ දෙදනා තුළ හටගත්තාව උදේශය දුරදික ගැටුම තුළ සැපතක් ලැබනද එන්න පොතෙන්දු පපාඩන් කරන්න්නය නැතු බේ ජීවිතයන්දු කොහොයාගන්න බලන් මොකක්ද කියලා අන්නේ විදිහට මේ චිත්තා අභ්‍යන්තරයේ පවතින්න වූ දේසමූලය සමඟ මෝහමූලයේ පවතිනවා. ලෝභ මූලයත් තෝකට බලපානද දිවල් තිබෙනවා. මේක සාමා්‍යයෙන් බලවත් වී යාමතුළ විකෘති කාමය කියලලා කියන නැත්නම් විකෘති නැති වෙන්න පුලුවනි. එකොට ඒ එකතුලත්ව ඊට පස කරන්න මොකක්ද නීතියන් හෝ නිතතිකුල් නැති ආකාරයෙන් යම් යම් දේවල් ඉටු කර කඩාලන්නේ. එතකොට ඒ ඉටුකරගත් අවස්ථාපි දකිනවා එතකට සාමාන්‍යෙන් කෙලසීම කියලා කියන්න පුළුවන් එෙම නැත්නම් අපයෝජනය කියන්න පුළුව නිබඳු තත්ත්යකයට පත් කරලා ඔන්න කෙනෙක් එක්කෝ වටරවාලක නැත්තම් මරණයට පත්වෙලා අනිත් කෙනා හු වෙනමයා අරාධකරුව දෙට හිරගෙදරමන් එතකොට ඒ ආසාාව ඉටු කර ගැනීමමුතුල ඔහුට ඒ මහොතට මොහොතක මොකක්හරි ලැබෙන්ඩ ඇති ආසාධයක් නැත්තන් තුක්ත්තියක් දැන්ක කොහෙද ඉන්න දෙන්නම ජියවතුන් අතරනෑ නැත්තම් සදාකාලි හිරකිෙ දැන් තේෙනවාද උත්සන්න වන්න මේ හැඟීම් තමා මිනිසා දුකට පත් කරන්න කියලා. අන්න එහෙම තේරුම් ගන්න වෙනවා. එතකොට දුකට හේතුව තන්හා වේකතුනින් බලන්න. අර තන්හාාව කියන්නේ අර ලෝභ මූලට දේස මූලයට එම නැත්නම් තථගතයන් වහන්තේ වදහරනවා භික්ෂවක් වීමම සපුහම ස්වාමීණී මම මම කියලා කියනව කොමකටද ම කියන්න කියලා. එතකොට තන්හාාවට මයි මම කියන්න කියලා උන්වහන්සේ අදරලා තිබෙනවා. එනම් අර ලෝබය කියන්නේ පන්හාව එක මුහුණුවරක් දේසේ කියන්නේ තව එක මහුණුවරක්. එපමනයි තියෙන්නේ එතකොට මේ කාරණාව ලෝබී පැත්තික සියම් ආකාරයක අස්වාධයක් තිබුණනවුනත් ඒක ඉටකරගන්න බැරිවෙනකොට ආමරාගෝල්ට එල්හිව ව්‍යාපාදය එන. ත්නම් ඒ ඉටුකර ගැනීම තුල සතුර සෑහමට පත් එන්න බැරිවිදින විකෘතිය බව පත්වා. දැන් මෙන්න මේ විදිට පුද්ගලයා ජීවත් එන්න ගිහින් කළයුතු යුතුකම් වෙනම තිබෙනවා. ජීවත්වීමට ස ජීුණෝූ පයසක ගැනීම වෙනම තිබෙනවා. සාර්ධර්රම වෙනම තිබෙනවා. ඒ පිළිබඳවත හැරීමක් කතා කරන්න නැහබුදු සමයෝ සමාජයේ පවතින්ටෝන දේවල්. මෙන්න මේ එදිනෙදා ජීවිතයේ දී මෙන්න මේ පුද්ගලයා මෙම ලෝබේ මම දෙස්සේ මම හ මසෙන් පවිච්චි කරන්න ගාපුහම ඔහු මං්්‍යමානයට හ වෙනවා. දැ ම්්‍යමානෝකෝබික්කු පද්ධෝ මාරස්ස. ය මාරස්ස කියණකේ තේරුවා චිත්තා අභ්‍යන්තරයට හේතු ඉතුරමින් මේ සැනසිල්ල ජීවත්වෙන්ට තියෙන හැකියාව වෙනුවට තවදරටත් නැවත උපදමින් දුදග නත් දෙවෙන්න. එකඒ තව ප්‍රශ්නයක් තිේ නවාන මේ මහොතින් ඉවර වෙන්නේ නෑ මේ යම්ද අල්ලගත්තම එක සිතට මතු කරලා දීලා වේදනාගෙනත් දෙනවා. කල්පනා කර කරගෙනකොට කල්පනා කරලා වේදනාගෙනත් දෙනවා ආපහු දවසක් ගැටිනකොට අදාලා හේතුව ගැටනකොට මතු වෙලා වේදනාගෙනත් දෙනවා. අන්නේ තමන්සින් හදාගත්ත වේදනාවන්ගෙන් පිරිලෝකට වේදනා පිරිලොවක් ඔබයි බිහි කළේ කියලා කියන්න ඇ. නමුත් බාහිර පුංචි ප්‍රත්තය නිසා තමන්ගේ හිතට දුක්කෙන් වේදන උපදින්නාවවුල්ලොක් මිනිසා නිර්මාණය කරගන ලබන. නිවස වෙන්න පුළුවනි ඒ විවාහෙතුල වෙන්න පුළුව ආයතනය තුළ වෙන්න පුළුවනි ඒක තමන් ගත කරන මුළු දවස තුළම වෙන්න පුළුවනි. ඇසට කනට පෙනසයට පේන ද ට හැම කාරණයක් මෝබේ චිත්තතා භ්‍යන්ත්‍රය නො සංසුන් කන ොන කලබල කරනවා න ඔබට සැනසිල් ලින්ඩ හම්ම වෙන්න ට තාගතයන් වහන්සේක නම් කරලතිබෙන පරිලාහ නිරිය විදිහට. අන්න විදිහට මේ ලෝකයේ පිළිබඳව වෙනස් විදහකින් බලන්න. ද්ගලෙක් ක වසෙන් බලන්න නැතිව. මෙන්න මේ විදිහට මොහතක් මොහොතක් පාසා විඳන අරමුණ රොසයක් වසෙන් බලන්න. ඒ අර්මුණරසයයක් වසෙන් බැලීමේදීඔප පරිහරණයක නු ලබන්නේ මවකුසින් ිව. ජීවිතවසානිදක්වා ගත කරන ජීවිතයක් වසෙන් පෙනනාට මොහොතකින් ඉපදී නැසෙන. මොහොතකින් ඉපදී නැසෙන. ඇහෙන් කණට කණෙන් නාසට මාරුවෙන. ස්කන්ධ පං්චකය එක ඉපදීම නම් හැරීම නම් වූ තථගතයන් වහන්සේසින් නම්කරති වෙන්න වූ එකට තිබු නමක්ක සදා පර්ම සත්‍යය වසෙන් හෙම එකක් තියෙනවන කියලා නෙවෙයි එපෙන් නන්නේ ඒතුළ සිදුවෙන්න්නව් කෘති හඳුනා ගැනීම සඳහා නම් කලාව නම් සහහ සහිතයකකයා. මෙන්න මේ විදියට ලෝකයාගේ ජීවිතය බුදුරජාණන් වහන්සේ ස්කන්ධ පරිහරණයක් වසෙන් පෙන ලති වෙන ස්කන්ද පරිහරණයට පස්සේ ස්කන්ද පංචකේක පරිහරණයක් කොසයෙන් පෙන්න ලතිබෙනවා. ස්කන්ද පංචකේට පස්සේ රූපෙදනා සඥා සංකාර පහක් කොසයෙන් එෙන්න ලතිබෙනවා රූපේදනා ස්ඥා සංකාර පහයනු කය නොව ඇහැයි කනේ නාසේ දිවේ කයේ සිතේ අරමුණක් රසවිදන්න ග්‍යාපුහම සිදුන දීවශයෙන් පෙන්න නවා. අර ලාබාලාබ සැපදුක් නින්දා පසංසාටිකත් මේ කෙරමයි සිද්ධ වෙන්නේ. අන්න ඒවායි ඇතිවි නවවර් ඇලීමට අස්වාදය කියලා කියන. එතකොට ඇලුණුත් ඊට පස්සේ ලිතු ඳින් දෝනෑක මක් චිත්තා අභ්‍යන්තර ගත වෙනවා. එක තමයි ආදීනවේ. එහෙම උුණ හම මොකද වෙන්නේ. ඒවා ඇති තැනක උපදට සිද්ධ වෙනෝ. ඒවා තමන් හොයෙනවා නම් ඒ හොයන පැත්තට ඊට පස්සේ ජීවිතයෙන් එහා පැත්තටත් ගමනක් යන්ඩ සිද්ධ වෙනවා. ඒ ගමන පුද්ගලයෙක් වසේ න්නෙ නැහැ මේ ක්‍රියාවේ විපාකය වසය. එතකොට මේ ඇලනකොට කරන ක්‍රියා කාරකම්ම ඊට පස්සේ. පු්්‍යයාාවිි සංකාරයකන වතන අයටතේ පවු රැස්ක්‍රීම කියන තැනට පෙන්වනු ලබනවා. පුුණ්්‍යාබි සංකාරයකන වතනයට තේ පින් රැස්කරීමකින් තැරට පෙන්වනු ලබනවා. අනි්‍යාවිි සංකාරය කියන නම අටතේ ධ්‍යනක සැල් රැස් ්‍රරීමක් කසිෙන් පෙන්නන්නු ලබෙනවා. තුනවා අභි සංකාර නිසා අභි සංකාරලින් කරන්නේ සසරක් හදනයක්. අන්නේ නිසා අපිසසර ගමන සඳේතු එකතු කරන්න දන්න පුද්ගලීින් බවට පත්තල හසරක් හදන ඇරුණුහම ඊට හා දෙයක් තෙරෙණි නෑ මේ කාරණාවේදී. දැන් එතකොට මේ සිද්ධියදී කරන දේටකී නොව ලෝබේ රැස්කරීම දේසේ රැස්රීම මොහෙේ රැස්කරීම. අන රැස්කරමින් ඉන්න බව ඒ මොහොත තාාපුකාරණය ඇලීම හෝ ගැ ඇලීම මුලාව හෝ ගැටීම මුලාව තුළ මත්තෙන් ගැනීමතු ලෝබ දුකට හේතු රැස්කරමින් ආපු ගමනක් බව සංසාරයසාහ මේ ජීවිතය තේරුම් ගන්. දැන්ඔවට අයප්‍රතිපදාව ඇරුුණ හම වය ප්‍රතිපදාව නැහැ. එටකොට සසර මඟට ඇරුණ හම බවගාමින් මඟට ඇරුණ ම ලොබ දේ සමෝහෝබී පපපුලත්වේ මඟට ඇරුුණ හම ඔබට වෙනත් මගක් මේ සාමාන්‍ය ජීවිතය තුළ නෑ තක් ුද්ධමතෙක් දනවතෙක් බට පත්න්න ලන්ගමක්ති වෙන. නැම ඒ වනාාට කෝකය හරිගත්තම ඒ ඒ අදාල සවේස්ත්‍රේයට අදාළව මේ කුහ හැගීම් ටික චිත්තහභ්‍යන්තරයේ ජනත වෙලා බලවත්වීම තුළින් ඔබ වෙසට පත් කරනු ලබනවා. මාදකින්නේ ලබාගත්ත ජීවිතය තුළම මෙන්න මේ ටික අංකරගත්ත හාම නිස්සුන්ට සැසීම ලැබෙනවා.ඒ සැනසීම විතරක්ට මේ ගනසසය අරම් ජවිතයෙන් එහ පත්තටේ අන්න්න තියෙන අපාගත වෙන්ඩ දෙවියන් අතට ගිහින් අතරමං වඩ තියෙන එක සසර එක අතරමංවීමක් අපි එක දැක්කට අපා අදුකයි දිවියල් ලෝක සැපයි කියලා ඇමල සැපයි කියලා යාවසන්තා සමාපත්තිසාංත සමාපත්ති නන්තිේන ඒ ඇතින දුකක් ම දක්ක නත්නම් ඒ මුලාවත් දැක්්ටයි කියලන පෙෙන ලති වෙන්නේ. ඒ හදාගන ගියාට කියලා දෙන්න කෙනෙක් නෑඇයි පැත්තේ ය සම්බදධෙන් තින මුලාවෙන් ගැලවෙන්න ඒ අදාළ විපාකාවාරය කියල ඇලිත්තාවක් පුනර්භාවකට ඇවෙන්න වෙනවා. මිනිසත් බව ලබා බුදුවරයෙකුගේ කරුණහෙල කිරීම තුළම තමයි මේ පාර පෑ දෙන්නේ. මේ අපි කතා කරමින් එන පැත්තර කියෙනවා පමාද විහරණය කියලා ඉන් පමාධ විේරණය කියලා දෙන්න වෙන ලෝක කෙනෙක් ඉන්න කියලාි දකින්න බුදුුවරෙ කැරුණ හම බුදුවරේකෝ බුද් ්‍රාවකයෝ කවුරුහරි අන්න නිසා ජීවත්වුණනා අටකමක් නෑ ජවිතය තුළ බුදුවරු පැහැදිික වදාාරනවා පමාද විහිරණය අතියනවා කියලා. පමාදුව මච්චනෝප දං හරින්නේ ප්‍රමාදය මරණයට මඟ. අන්න එහෙ නිසා උන්වහන් සෙලවදාාරනවා පමාද විහිරණය කියන පැත්තටේ අනඒක වෙනුවට අපමාද විහිරණයට ජීවිතය හරවාගන්ඩ ලබාගත්ත ජීවිතේම කියලා. ලබාගත්ත ජවිතයම කෙනිකෙත් තේරුම මේක මේ මේ වතාව පළමිවතාවටයි ලෝකට ිපදදුන්නේ දැම් පෙරුම්පුරන්ඩල ඇත් වෙලා ඉස්සරහට තව බොහෝකල් ගිහින් කරන්න ඕෝන දෙයක් කොසෙන් තියෙන අදහසුන් මටනන්ත ේරෙන්නේෙ නෑ මොකද අපේ ජීවිතයේ අනමතක් ගෝයම්භික්කවේ සංසාරෝ කියලා පෙනලතිවෙන්නේ මුලක් පෙන්නෙතරං ඇත තිස්ස තමයි අපි මේ තියෙන මුලාවතුළ ඇවිදින් තිබෙන්නේ ඒ මුලාවතුල ආපවාම මනිස්කම ලැබෙන්න්නේ සහ මේ ගැමුරු දහමක් තේරුම් ගන්ට අවශ්‍ය නොනක් ඇතියා බවට පත්වෙෙන්නේ. ඒ වෙන ට එයින් මිදීමට අවශ්‍ය සුදුසුකම් සපුරප කෙනෙක් වසේ. තරු ගන්න ඕන වැදගත්කාරණයකයි. බුද්දෝත් පාදයක උපත ලැබීම සමඟ සදහම් හමුුවීම කියෙක එකේ තේරුම මේ සූත්‍ර දේශනා හමුවීමම කියෙක නෙමෙයි. ඒ අර සදහම් කියලා පැහදිි කරන්නේ මීට වඩා පැදිලි තැනකටමිනි මනුසෙන්ට හම්බ වන ම්සුන් තැනකට එය හමුවන හම එතෙන්ට පත්තෙන්ඩයි උත්සහ කරන්න ඕන කියලා කියන්නේ. එකට බුදුරු හෙි කලා උත් ධර්මය උපයෝගිමාව තක් පමණයි. එක එක මග පමණයි පල නෙවෙයි. එතකොට මග ගත්තහම තමයි බ ධර්මය නැමති පල හම්බ වෙන්න. දෙනිසා ඒ ධර්මය නැමතිඵලය හමුුවීමට නම්කරුණු ලබනවා ආගතන් නිමං සද්ධම්මන්ති කියලත් මෙ මෙම සද්ධර්මයට පැමිණීම කියනෙක්. අන්න මිනිසා ජීවිතය තුළ නිවසකට පැමිණෙන්වා ධනවත් බවගට පැමණෙනවා කළුවත් බවකට පැමණෙනවා වගේ හිලවත් බවට පැමණිෙනවා එහම පැමිණීමවල්ති නවා ජීවිතය තුළ. නත් ඒ හැමේ එකක් තුළ මැතිවෙන්නවූ ක්‍රේස්සාහගත බව තුළ අහන්කාරයටත් පැමිණිෙනවා. අන්නේ තමන්ට යම්යම් දනවත්කම් උගත්කම් තුළ තනතුරු නිර්තලට පැමිණෙනවා වගේ බුදුරජාණන් වහන්සේ වදාලා කාරයට සද්ධර්මයටත් පැමිණින්න පුළුවන් ජීවිතය තුළ. මේ සද්ධර්මයට පැමිණීම සඳහා ප්‍රතාගත බුදුපාණන් වහන්සේ කර්ම රැස්කරීම මාවතක් කියලා පෙන්නන්නේ නෑ. ලෝබේදේසේ මොහේ රැස්ක්‍රීීම මාවතාවක් කියලා පෙන්නන්නේ නෑ. එනන් ශය කරන මාවතක් පැවිිලි කරනු ලබනවා. මේක රැස්සිෙන්ත් මොහොතක් මොහොතක් පාසා ජීවිත කාලයතුරම රැස්සුනත් මොහොතක් මහොතක් පාසා අගේ එකතු කිරීම ප්‍රතිඵලයක් වසේතවා මූලයන් බලවත්වයන්නේ. එඩකේ මූලයන් බලවත්වමින් යන ප්‍රතිපදාවත තාගතයන් වහන්සේ කොහෙහිටියක් ගිහි පැවිදි බේදයකින් තොරව ස්ත්‍රිපපුරස භේවිද්‍යයෙන්න් තරව අනුසෝත ගාමී පටිපදාව අනවශයෙන් තමයි නම් කරලාතියෙන් අනුසෝත සූත්‍රයේ. ැනතකොට අපි තේරුම්ගත්ත කාරණාව මෙතෙක් කතා කරගත්ත කාරණාව බව ගමන දුකගාමිණි පටිපදාව ඇරුණ හම නිර්වාණ ගාමි පටිපදාව නෙමෙයි. දැන් ඔය ඕක තුළ වැඩෙන කාරණාවලට කියනවා අයිටු පස්සේ කාමච්චන්ද ව්‍යාපාද තිීන මිද්ද උද්ධච්චක කු විච්ච විචිච්චා කියලා සිතේතු සිත තුළ වැඩෙන්නවූ හතුරු ධර්මොතාවයක් කියනෙ. මෙන්න මේ විදිහයට මේ සිත තුළ හටගන්නාවු මේ හැඟීම් සමුදායෙන් නිසා අපට ලෝකෙ ජීවත් එෙන්න්න බැරූ යනවා සැනසිල්ලේ අදාළ කරුණුවලදී. ආට ලෝදහමට අදාළ කරුණු ලෝක සිද්ධ වෙනකොට අපි සිතේ හටගන්නව් ලෝබ හැගීම් අවස්සන දෙල් ලෝක සිද්ධ වෙනකොට අපි සිතේ හටගන්නාව දොස් හැඟීම් උත්සන්න කරන කරු ලෝක සිද්ධ වෙනකොට අපි ඇවිස්සෙනවා. ඇවිස්සිලා කැපිච්ච පණුවෙක් වගේ එම නැත්නම් එක දැන එක හැටියකටින්න බැරි වානරයෙක් වගේ අපි කළබලය නවා දංගල නෝ. එකකට මෙන්න මේ විදිහයට මිනිසාට සංසුන් ඉඳීමට තිබූ හැකියාව නොසන්සුන් කරගන්න හු විසින්. දැන් ඊට පස ඔහු පාලනය කරනු ලබන්නගේ හුගේ අතපයි හෝ ඥානය විසින් නොවයි. ඒ මොට උත්සන්නවවෙන්න වු හැගීම වින් ඔහු පානය කරනු ලබන පුතද්්‍යා සමාජදත්තු ඇත්තුවෙන් නව් පලස්න ලෝබේ විසින් දවේසේ විසින් මෝහ විසින් පාලනය කරගන්නා පාලනය කරන ආකාරය ඔවට ඔය මාධ්‍යතුළ පෙන්න්නනව බ්‍රෞද්ති වාර්තාතුලින් බලාගන්න පුලුවන්. සාධාරණ ඔහු අසාධරන හේතුමට මිනිසුන් කුපිත වී කරන කටයුතු වසයෙන් පෙන්වාට ඒ හරිහෝ වැරදි කියලා පෙන්නවාට ඒ පැත්තෙන් ගත්තාම. කියන්නට සාධාරණ අනික නටා සාධාරණයි බලනකි නට සාධාරණයි යාට ස එ පියන්න පුලුවන් මේක අසාධාරණ හුව අසාධාරණ වයෙන් පෙන්න්නන්න පුළුවන් නත් අප ඊට එහයින් දකින්න ඕන කාරනාව මේවා කරන්නේ කවු්ද නීතින් දකි නවා පුද්ගලයෙන් කරනවා කියලා අපි දකි නොවා මේවා කරන්නේ හර ලෝබ මෝහ දේශ මෝහ විසින් කියලා ලෝකෙ අවුල්හදන්න අව් බලවේග තුන ලෝබදය සමහ වසන් තතාගතයන් වහන්ේ හඳරන්න තියෙනවා ඒ ලෝක න හෙන සිතේ හැදෙන්නේ. එනම් මේ බලවත්ෙන හැඟීමට කියන නමමොකක්ද මෙ ශ්‍රය කරගන්න හැඟීමට කියන මොකක්ද. බලවත්ත නැගීීමට මම එකනමක් තිබ්බා මගේ මගේ ආත්මකට ගැනීම කියන එක. නමුදක ජීවිතයට එක වතාවක් ගන්න නැහැ ස කනට කණෙන් නාසයටට ඉපදිී නැසෙන් නව් අරමුණෙන් අරමුණට තමයි මේක ගන්නේ. එනිසා ක්‍රමයෙන් තමයි බලවත්තෙන්නේ. දැන් මෙන්න මේකට තවත් නමක් බුදුන් වහන්සේ අදහරණවා මේ අරුණ මම ගේ මගේ ආත්මසිෙන් ගැනීමක නාර්ථයේ මේක තමයි නිත්සු ආත්මොසිෙන් ගැනීම කියලා කියන්නේ ප කවදවත් මගේ මවු කිය ගන්නෙත් නෑ නිසුකාත්මකට ගන්නත් නෑ නමුත් එක ජුෂ්ටියක් දැන් මෙන්න මේ විදියට මේ අනපාරගියොත් කර්ම එක්්‍රැස් කරගන ලෝබෙන් දසෙන් මොහෙන් බලවත් වෙලා ජීවිතය අවසන් කරන්න වෙනවා පෞකාරයට දුක් වැඩිපුරුවත් පින්කාරයට උපාන දුකින් විිද මක් නැතු අනි සැපම්පත් සහිතව යානලාබයාට කෙලෙක්සි යට පත් කිරීම ත් දුකින් මිදීමක් නැතුව අවසන් කරන්න වෙනවා. අවසන්කිරීම ඒ ලොබ මූලිකව උදේශ මූික මොහමූලික කතකරපු නිසා අවසානයේ අවසානයක් නොවේ අවසා ජීතතුල නැවතත් මේ අරහ නැවතූපදිනවා වෛරයේ නැවත පදි නවාගේ ජීතෙන් හපත්තරත් නැවත උපදින්ට අපිහිතේ ේතු තියල ය නි. මන් හභාගත්තව වරදක් මත පුනර්භාවය සිදුන ඇැරුණුම පුනර්භාවය කියන්නේ සත්‍ය නිත්තේ පරම සත්‍යයක් කසෙන් සලකන්න එපා. තමන් හදාගත්ත වරදක් මත හැරුණු පැත්තට යනවා. දැ එහෙම නම් මෙන්න මේ කාරණාව තේරුන්ගත් තහම ජීවිතය එහා පැත්තර පුනර්වයක් බලන්න නැතුව ජීවිතය තුළපු නර්භාවය බලන්න. පුනර්භවය කියන්න නැවතවීමනි තරහා උනාාමාද හෙට තරහ උපදදින ඇතකට තරහ නැවත උපදීම ඇලුුණ හමයම්කිසි අදහසකින් ඒක හෙට දැක් හම නැවත උපදේෙනවා මුලාවඋුණහමක උපදෙනවා. අන්න විදිහට ලෝබේ මෝහේ දේසේ මෝහේ නැවත උපදීම දුකයි. තමතු උපදින්ට හැති හේතු තැබු හම නැවත අදාළ කාරණාවලදී හමුමීමේදී ලෝබෙන් දේශයෙන් මෝහෙන් ඉර්සියාවෙන් කෝධයෙන් වෛරෙන් දැක් දැවන එක දුකයි. එතමයි ජීවිතයේ බුදුන් වහන්සේ වදාළ ආරි සත්යෙන් පෙනන දුක්හේ කියල කතා කරන්නේ එ මේක ජීවිතය තුළු ලම් තියෙන්නේ නැතිවෙන් ටත් ඕන ජවිතය තුළ. තථගතයන් වහන්සේ වදාරන්නේමදුකට හේතුව නැතිකොලොත්්තුක නැතිවෙනවාය කියන එක. තියනිසා බුදු සමයේ හේතු නිරෝධයෙන් පල නිර්වාධය උගන්නනවා ප්‍රතර්ජන පුද්ගලලා ජීවත්තවෙන්නේ හේතු තැබීමෙන් පල ේතු හේතු රැස්ක්‍රීමෙන් පල හට ගන්නා එක. මේකට ඊට පස්සේ පෙන්නු ලබනවා මේ හදාගත්ත දේවල් සැඟවිලා තිබෙනවා තියෙන තැනක් නෑ හේතුවසෙන් පෙනු අවිද්‍යාව කියලා නමුත් ගැටෙනකට උපදිනෝ ඇසට කැනට නාසට දිවටකාට යමක් ගැටීමේ දී හෝ කල්පනාවේද මේ දේවල් උපදිනෝ මෙන්න මේ උපදින දේවල්ට කියෙනවා පංචුපාදානක් කන්ද කියලා පංචුපාදාානස්කන්දය තුළ තියෙනෙ එක තමයි දුක කියන්නේ. පංචුපාදානක්කන්දයම දුකයි කියෙලැක් එකේ ම දකින්න ඇකහවත් මයන්න අදදාලා නසිංහලට දාලාතිබුණාට මොකද පංචුපාදානස්කන්ද ඇහෙෙන් කණෙන් නාෙන් නැත උපදින අරු හම මර්කෙලක්ති නොේයි ඕනෑම පංචුපාදානස්කන්දේ ඇසෙන් කණෙන් නාසෙන් උපදින ඔය කියන දැවීම තියනවා. හෙනම් දැන් මොකද කරන්න ඕන අපි උපාධානයට අහු වෙලාඉන්නවා. අචස්කන්දේ ජීවත්ෙන්ට භාග්‍යවත් අවස්ථාවක් කසන්දී ලා තිබෙනවා නමුත් අපි නොදන්නකම නිසා උපාදානයට හුවෙලා ඉන්නවා. දැන් බුද්ධ වචනයක්තේ නව උපාදාානය බයන්දිස්වා ජාතිමරණ සම්භාවය. සත්වයාට ජාතිමරණ සදුග්ගෙනත් දෙන්න හූ කාරණය උපාදාානයයි කියන එක. අනුපාදායි මුච්චන්ති ඔබට මේ උපාදාන නොවීමි දෙන්න පුළුවන්නම් ජාතිමරණ සංකයේ හෙනම් නැවත ඉපදීම කුත් නැත්නම් ජාතිමරණ හම්ුවෙන් නිෙත්න අ නම් බුදුන් වහන්සේ පහළ නව සමාජයේ මිනිසාගේ ඉරණවා දුකතීරණය කරු ලබන්නේ උපාදානය විසින්. තථගතයන් වහන්සේ මේ උපාධානෙන් මිදීමටක් තමයි ඉඩ පස්සේ ක්‍රමෝපායන් පැහැදිලි කරලා තිබේය. ඒ ක්‍රමෝපා යන් හතක්ට දහත් දොල්හක් හොයා ගන්න පුළුවන්ති පිට කේතුළල නමුත් දහයදොල හම ඕන නෑ එක ක්‍රමයකින් අපට පුළුවන්කමක් තිබෙන නම් මේ මෙන් මිදෙන්ට න්නේ ක්‍රමයට අපියන්න වෙනවා එතකොට ඒකසාතතාගතයන් වහන්සේ තැනකවාදාරලා තිබ උපදා පරිත් අස් නංචෝ භික්ක දේශස්සාම මහතන උපාදානය අල්ල වත් අල්ලා ගැනීමෙන් තැවුල දේශනා කරම කියන එක එක අපි කරමින් ආපුදේ දැ මේ වැඩේ නොකරන්නේ කොහොමද අුපාදා පරි අස්ස නංචි උපාදාානය කරන ගැනීමෙන් දැවල නැතුව යන අයි කියන එක මේ පොතත්ති වෙනවා කතාාවත්තිව වෙනවා ප්‍රයෝගයෝ කරන්නේ කොහමද කියලා තේරෙන්නේ අප නත්තනාන මොකද දෙදගම්පි රඩන. අන්නේ ඒ වැඩේ තමයි ඊට පස්සේ නිවන් මකට භාවනා කියෙන වචනට පාවිච්චි කරණ් ඕන කාරණාව. මේකට විශේෂ අවස්ථාවක් දෙන්න නැහැ අවදියවතැන් පටන් නින්දට යනතුරුම උදාවෙන්නේ අවස්ථාව. අපට තේරුම් යන්න ඕන කාරණයත්ති වෙනවා. අප මේ ලෝකෙත්තෙක් කලා සම්බන්ධතා පවත් වන විට අපට පෙනුනට ලෝකෙතින්න දේවල් පේනවා අයි කියලා අපි මේ දෙවල් උදව් කරගෙන අපි දකින්නේ අපේ සිතට එන්න දේ කියලා තේරුම් ගධ වෙන. එක විශේෂ ස අවශ්‍යතාවයක්. එදකොට බාහිර කාරණාවක් තුළ ලෝබේදේසේ මෝහෙ උපදින්ට කරුණු නැහැ නේතේ කාමායාන චිත්‍රා නි ලෝකේ විචිත්‍රවු ලෝක ඇති කාමවස්තුවක්කාමයක් නෑැ කියල තතාගතයන් වහන්සේ අහරවා අපිසින් හදාගත්තාවව ඇලීම මුලා ගැටීම මුලාට තමයි සංකප්ප රාගෝ කියලා කියන්නේ. අපි ඉතින් ඒ විදිහට හදාගන එක් තරාවිදික නොමගේ අමක් බලපුවාම. සබෝ සාමාන්‍යෙන් දරුවෙක් මේ හොරකට පුරුව මත්තැන් පානට දුම් පානියට ුරුත් නොග හි කිය ලන කියන්නේ. එහෙම නොමගක් නෙවේ මම් මේ කතා කරන්නේ මෙ සසරේ ඇලිලා කාමරූපරුහෝ වත්තේ ඇවිදිඩල ඇත්වෙන් එක නොමක යාමක්. එක මමත්වයෙන් ගැනීමේ වැරැද්ද. දැන් එහෙමනම් ඔබ දන්න ඇති වුණට ඔබේ හිතට එනම කාරණ මගේ සහ මමසා මගේ ආත්නඒවත් නිත්‍යසුකාත්මවාසිෙන් ගැනීමේ ගැනීම කරන පුද්වෙලේක බවට පත් වෙලා. දැමිපල්ලා සසූත්‍රටා නොමකද කියන්නේ සත්තා ගච්ජන්ති සංසාරෝ ජාතිමාරට ගාමිනෝ ොකක් නිසාද අනිත්‍ය දුකනාත්ම අසුබ දේවල් නිත්සුකාත් වසයෙන් ගැනීමේ දී අන්න ඔබේ ඉරනුව පැදි කරනු ලබනෝ. දැන් මේ බැදෙන්නේ කොයි වෙලා වෙද අතීතයන නොවෙයි වර්තමානයේ බැදෙන්නේ වර්තමානය තමයි බැඳෙන්නේ. එන වර්තමාන මොහොත නොබැදී අවසන් කරන්නට මොකද කරන්න ඕන ර්මාන මොහත නාගත පල උපදින්නට කර්ම රැස් කරන මධ්‍යස්ථානයක් වෙනුවට වර්මාන මොහත අනාගත පල උපදින්නට හේතු රැස් කරන්න ඇතු අවසන් කරන්නට අපි මොකද කරන්නඕ. අන්න එකට කියෙනවා නිවන් මකට භාවනාව කියලා මේ අහපු මාතෘකාවයටට ද මම් මේ කතා කරන්නේ එමනම් අපට මෙතෙන්ට මෙතෙක් නොතිබුණ එක් කෙනෙක් එකතු කරන්නගන්න වෙනවා. මෙතෙක් ඔය මොට පවිච්චි කරපු ශක්තියට කියනවා පමාද විහාරිත්්‍යය ඉන්න මැරටුව පෙන්න්න හැගීමම අපපුහම හැඟීම මම කොට අරගන ප්‍රතක්‍රා දක්කන්ටය ව ප්‍රමාද විහාරිත්්‍යය භාවිතා කළා රථාගතයන් වහන්සේ මේ පමාද විහාරිත්‍ය තුදළ මේ ගමන යන්න බෑ මේකට අපමාදු විහාරිත්‍යයක් ඕෝනෑ කියලා කියනවා අපවාද විහාරිත්‍යයදී මේ මෝඩකම කඩන්ද මෙ තෙන්ට අතරට ගන්ඩ වෙනවා මෙන් වෙන් කරන්න ශක්ති තියෙන පුද්ගලයෙක් වැඩට කියවා කුසලේ කියල උපාදන්වීමීමට එකොට අකුසලයෙන් වෙන්වීම කුසලයක කියන්නේ උපානයෙන් නොවී සවීම සඳහාවශ්‍ය ශක්තාවය නත් නම් හැක්කියාව. එනම් අන්නේ සඳහතතාකට බුදුපාණන් වහන්සේ මෙතන්ට පැහැදිලිකර වදාාහරනවා යෝනිසෝ මනසිකාරයක් ගේෙන්න්්ඩෝන එමනැත්තම් සතතියක් ගේන්ඩවන සතිමත්වීමක් ගෙන් ඩෝනය කියලා. එකට ඒ සතිමත්වීමට තේල්ලා ති බෙන්ඩ වෙනවා මේ බාහිර සංසිද්ධීන් ප්‍රත්‍යවීමෙන් තමාන්ගේ චිත්තාභ්‍යන්තයේ පවතින් ගිටිකතමා නවත නැවත ඇවලමින් දවාරාත්කෙේ දවන්න කියනෙක්. එ ලබාගත ජීවිත මේේ හදාගත්ත දුක්කන්නකින් දැවන්ට ඕන නෑ ටික අවසන් කරන්න අවසන්කර පුහම නිවල සැන්සිලා ජීවත්තෙන්ට පුුවනි කිලලා තේරෙන්ඩ වෙනවා. ඇ හේතුව තහාාවනම් තන්හාාව නැතිවූ තැන. ඒ තන්හාාව නැතිවූ තැන කියෙකේ තේරුම මර ලෝභක්කය දෙසක්කේ ම හක්කේ. අන දැ ලෝබය සේවෙන්නේ කොහොමද. දේශ සේවෙන්නේ කො මොහේ සේවෙන්නේ කොහොමද කියලා ඉගෙන ගන්න වෙනවා. සාමාන්‍යයෙන් සතතිකුට දිනපතා ආහාර දුන්නොත්හෙම ආහාරයට අන වූ වැඩෙනෝ. ආහාරදින නිසා වැඩන්නේ. නොදු නොත්තේ යා ටිකටික කෙට් වෙලා නවා. අන්නේ අර්ථන් ගන්න නැවත නැවත ලෝබයෙන් දේශෙන් මොහෙෙන් හිතීම කියන්නේ ලෝබේට දේශට මොහෙට ආහාර. තක්ද්‍යන පු්ගයාලා තමන්ගේ ප්‍රශ්නාව ලියේදී ලෝබේට දේට මොහයට ආහාරදමින්ව බලවත් කරනවා තමන් හදාගන්න ඕනෑම ජීවන ගැටලුවක් තුළ ඒ ප්‍රශ්නයක් බවට පත් කරන එක ලෝබේද දේශයෙන් මොහෙන් කටයුතු කරමින් බලවත් කරම තැනට කටයුතු කරමින් ඉන්නවා. දැන් මේ බලවත් එන මොහොතම ශැයි වෙන මොහොත බවට පත් කරන්න වෙනවා. මේකට එකවජනයයක් තමයි ප්‍රමාදය වෙනට ප්‍රමාදය තවචනයක්ත් තමයි යෝනිසෝ මනසි අයන්සෝ මනසිකාරය වෙනට යෝනිසෝ මනසිකාරය තවජනයක් තමයි නිත්‍ය වෙනට අනිත්‍ය භාවිතා කරන්න කියන එක. නමුත් ඉතින් අපට ඒ අදාලා නිත්‍ය භාවිතා කරන්න තේරෙෙන්න්නේ අපි මේ ෙස්සවලා නිත්‍යයයි මල්ලලා නි්‍යයයි හැට පේ අනනිත්‍යයි බලන්ට පුරධුවච්ච නිසා. බුදුරජාණන් වහන්සේ නුවනින් දකිට වදාලළේ පංචඋපාදානස්කන්දය අනිත්‍ය. න්න නිවන්මකට භාවනාව කියනවතනේ හුඟත් සමී පිකත්ත මයි පංචුපාදානස්කන්දය අනිත්‍ය බලන එක. මන්දත් සීල සූත්‍රය අරම්බැල ුත්ෙන්නවා පංචපාදානස්කන්යේ නිත්‍යතය ඒරණයෙකම සෝවාන්වීම නැවත නැවතත් පංචුපාදානස්කන්දය අනිත්‍ය බැලීමම සක්‍රදාගාමය අනාගාමය අරිහත්වීම කියලා. එනම් ඒකෙන් අපි නිගමනකට එන්න වෙනවා බුදුරජාණන් වහන්සේ වදහලා අනිත්‍යයක් දෙකෙන් බලලා හරිියන්න හෑ. පංචුපාදා නස්කන්දය තුළ නොින් බලන් ෝන දෙදයක් කියලා කුමක්ද පංචුපාදානස්කන්දය කියන්නේ තෙරුම්ගන්න ඕන කාරණාව. අන්නර ඇහටකට නාසට ගැටනකොට චිත්තාභ්‍යන්තරේ සිරි පවති නාව උපන්නන්ම් කාමවිතක්කං උපන්නම් ව්‍යාපාද විතක්කං උපන්නම් විසින්සාවිතක්කං ඒ තමයි පංචුපාදානස්කන්දය ඔබට මෙම කාම විතර්කයක් මෙම ව්‍යාපාද විතර්කයක් මෙම විසි සසා විතර්කයක් උපදීද ඒක දැන්කක් වුණාට දැන් හම්බෝනේ පුංචි ප්‍රත්්‍යවිතරයි තමන් අතීතයකතු කරගත්ත පලයක්. එවනාට දැන් මේ වෙලාවේ දුග්ගෙනත් දෙනෝ. උත්සන්න ඔව හැඟී මුතුල මේ වෙලාවේ දව්නවා තවනවාව නමුත් මේක තම හදාගත්ත දුකක් කියනෙකොබට තේරෙනවා. තවදුරටත් මේ දුක හදාගන්න මාගේ ඔබේ අනවා දැලමින් ගැටවින් එහනම් ව සදාකාලික විස්්‍රරහට එක විින්දඩ න ඇරු ම ගලවඩට පරක් කියලාන්න වෙන කෙනෙක් නෑ. ඉනිසා මේකට කියනවාම අල්ලා ගැනීම කියලා මේ මොහොට එක නොවනවාට කියනවා අත හැරීම කියලා. අපේ ඇහිතන්නේ අම්මයි තාත්තා ඉඩ කරුණ ඇඳු යක්කමතාරින් ඕෝනයකි මේ ලෝකයේ සම්මත සමාජයේ පවතින කාරණා තැහැරීමක් බුදු සමයපෙන්නන්න සද්කාරයන් සියල්ල තියෙන්න ඕන නමුත් අරමුණේ ලෝබයබලාව දේශමොහෝ ඒක අතාරරින්න පුලුවන් කියලා තියෙනවා. එකතමා ලෝභක්කය දෝසක්කය මෝහක්කය කියලා කිය. ලෝබේදී ලෝබ මෝෂය කරන්න වෙන දේශ දහම සෝෂය කරන්න වෙනවා. ලෝබ මෝහට කියන උපන්නම් කාම ඉතක්කන් කියලා දෙෙස මෝහොල්ට කිනව ව්‍යාපාද ඉතක්කන් කියලා. පෙරකරපු වැඩියට කියනවා. අධිවාසේති නපජහති නවිනෝදීති නභ්‍යන්තිකරවත්ති ආන භාවන් ගමේති ප්‍රතජ්ජනය කරන්නේ එකයි. දැන්කරන් ඕන වැඩේට කියීනවා නාධවාසේති පජාති විනෝදීති ්‍යන්තිකරුති න භාවන් ගමේති වචනම් ම කාලයක් එස්ස කියීලා තියෙනවා එමකිවට තේරෙනෑ ආයත් අනෝ මොකද කරන්න ඕන කියලා එනිසාපික තේරුම් ගැනිම අපිට මේ එන දේට එකතු වෙන අපි සි සිට ඇතුලින් ආපුදේට එකතු වෙන එකතු වීමෙන් කාම විතර්කයේ බවට පත් වෙලා වර්තමාන මහොතු වැහිලා අනාගතයක් උබදන්ට ඉස්සරහට තියෙනවා. අන්න එකතමා මන්‍යමානය කියන්නේ මත්වෙන් ගැනීම කියලා කියන්නේ. එකට එකතු වීම. එකකට එකතුවෙට සිහියක් ඕන නෑ. ඕනෑ කාම විතර්කයකදී ව්‍යාපාජිතර්කයේදී මුන් සිහි නැතිකමින් එකතු වෙන අයකට. එකතුවෙලා මේ අවුල හදාගන්න. දැන් එකතු නොවීන්න තමයි බුදුරජාණන් වහන්සේ පෙන්න ඇති වෙන්න මේ ආකුසලයෙන් වෙන්නීම සඳහා සතිනබති කුසලේ දියුණු කරන්න කියලා. සති කියයන්නේ කුසල චෛසිකයක් කියලන්න පනලති කුතල චයිසික විසි පහහි අකුසලින් වෙන්නීම සඳහා භාවිතා කරන්න පුළන් බලවත් චෛසිකයක් කොසයෙන් පෙනනලබෙනක්ු සති කියන එක. සතිකන එක දවත් චෛසිකයක් ඒකට දැක් මත් තියෙනවාඒට අවබෝධයක් තියෙනවා වරදට එකතු නොවීන්න පුළුවන් හැකිියාවක් ඇති කරන්න. පිළිබඳ මෑතද අප පැහැදිලි කරන කරන තමයි ඔබ මේ එකතුන්න කාරනාව ඇත්තක් කොස්සයෙන් පිළිගන්න එපා. මේකද ඔබට හමුවවෙෙන්න්නව හානය විනාසේ දකින්න මෙ හැමවිටම ජීවිත කාලය තුළ ඔබ ගතකරපු යම්තාක් කාලයක් තුර බලවත් කිරීම තුළ මැරීගියාවූ දෙයක් කැලිහිතට එනක. නවත් හිතට එනකට බණහම්බයින අයකට හොෝ. දැකල තිබවාව සමහර පැලෑටිවර්ග හොඳටම මරනාසන්න බහට පත්වෙලා නැතිව වගේ ඇකිල්ලා තියෙනවා නවත වැසි වැටුන ගමම් පසු දෞ්දයටම කොළෝලට පනය විදි. වැසි එදහැලිනකට පනේනවා වගේ මෙන්න මේ චිත්තාභ්‍යන්තරයේ පවතන හේතුවලට ගැටෙනකට පනේනවා. අන්නේ පනේන මොහොත ප්‍රාත්ම කරු ලබන්නේ අර අතීත හේතු තිබෙන නිසායි කියන එක. තතාගතයන් වහන්සේට පනදන එක බුදුන් වහන්සේ ඕන නෑ සමාජයේ මිනිස්සු කරන පටයුත්ත. තථගතයන් වහන්සේ මලානවීම සඳහා මරණයට පත්වීම සඳහාය මල දෙයක් ව සෙන්දඉද කියලා කියනවා. එනම් මොකද කරන්නදවන. අපි උත්සන්න වෙන හැඟීමට එකතු වෙලා පවත්තන්ඩ ගියොත් එකට ආහාර වයෙනවා. අන බතක්ජනය කරන්න එක තමයි. තථගතයන් වහන්සේ මේට කන්තිී පරමණ තව තිිතික්කා කියලා කියනවා. අක්කෝදයන ජනය කෝදන් කියලා කියනවා අවේරණනිස සම්මන්ති කියලා තියෙනවා තව ඕන තරම් වචන තියෙනවා ඒ මොහොතේදී අනාගතඵලයක් උපදින හදපු එක ඉස්සර කරපු වැඩේ දැන් අත්හැරන්ඩ එකතු නොවීන්ට මේ එකතුවෙනාකට කියනවා පස්සපච්චා වේදන අවේධන පච්චා තන්නහා තන්නහා පච්චා උපාධනුපදාාන පච්චා බව තැවැත්ම අන්‍යමානය හන්න එකතමල්ලා ගැනීම කියලා කියන අර පරණ එකයි මේ පරණ වේදනාවයි ලෝබයයි දේශයයි මෙොහේ ඇතමා මේ පස්සවවෙන්න ඒක තමයි යාපහු විඳමින් අනාගතය හදාන්ගේ තියෙන දෙයක් හදනවනේ තවන් හිට උපන්දේ දෙයක්කොට අරගෙන හදනෝ. හොඳයි ඒට එකතුේ නැත් නම් මොකද වෙන්නේ. අන්න සහි ඕන කමක්තියෙන්න්නේ මේ කාමි තර්කයේ දීව්‍යාපාදිී තර්ක දිවින් සවිතාර්කයේ දීට එකතුවෙෙන් නැතිවෙඩ. යා අතහරන්න බලවත් කරන සිහියක් ඕනෑ වෙන්න අපිට මේ සසිහ කියන පදෙවුරු වෙලාතිී නොව අර්ථතයෙන් නෙමයිඒක රියවඋ පාත්තනක ඒක දිහ බලංගින් ආර්ථයෙන් අන්න එතන තමයි අපට වැරදිලා තිබෙන්නේ නමුත් සතාගතයන් වහන්සේගේ අපමාද අමත පදංගාතාව වෙති වෙන්න සිහියන් කටයුතු කරීම යයි අප ප්‍රමාදය නිවනට මගේ එනම් මේ මොහොත අනාගත පලයක් උපදින්ට හේතු ඉතුරු නොකරවසන් කරනවාට කිය නවා අනිත්‍ය බලනවා කියලා. හේතු ඉතුරු කරනකට මන්‍ය මානෝ බික් වූ බද්ව මාරස්ස නිත්සු කාත්මකට ගැනීමේ නැවත සසර හැබයි. නැවත සසරහද එක නවත්තන්ඩ මේ මොහොත පාවිච්චි කරන්න වෙන. එකට කරන්න තියන්නේ පරණ එකට එකතුෙන් නැතුව ඉන්නේ.ඒ මල දෙයක් කසෙන් දකින එක සහ යපසින් හදාගත්ත මෝඩකමක් කසයෙන් දකින එක. අන්න වීරියයක් ෝනකමතියෙන්නේ. උත්සාහයක් ඕෝනකමති යෙන්නේ. ිමට අටවෙන්ඩ දෙන්න ඕන මක් නැත්ති ටෙන් නොදීන් ඕනක මක්තිවෙෙන බලවත්ක බලවත්වෙනවා කියලලා කිය සද්දා බලවිරි බල සති බල කියල බලවත් කරන්න ඕන නිත් ඇත්ත අපි පල පවත්ත ඇත්ත බවත් වන දැ නවත්තන පැත්ත බලවත් කරන්න වෙනවා. එකද වඩනවා කියලා කියනවා අට භාාවනා වඩනවා පපුරද්දු කිරීම වැඩවියුණ කරනවටතමයි පෙන්න්නන්නේ. එතකොට මේකට එකුතු නොවීම සඳහා සිහිය වඩනෝ සති පට්ටානය නතන් සිහිය භාවිතා කිරමින් වඩනෝ දැ දැන් මකොයි වෙලාවද මේක කරන්න තියන්නේ. අ එම තේරුම් ගන්න බලන්න්නෙනවා. එතකොට ඒකට වෙලාවක් දෙන්න බෑ වෙලාවර්තමානය නමුත් ඇසෙන් කණෙන් නාසෙන් දිවෙන්කයින් ඕනෑ එකකින් උපන්නම් කාමිතක්කං උපන්නම් භ්‍යාපවිදක්කං උපන්මිහිනිසා. ඒ තුනේදී මයි භාවනා කරන්න තින්. ඒතුනේ තමයි ඒකටඒ එකුතු නොවී ඒවා දුරුවර කරන්න කක්තිම. ඒතුනේද මයි න්‍යමානය වෙනට මත්යෙන් නොගැනීම කරන්න වෙන්න. එකැන එකතු නොවෙනෝ මත්තයෙන් ගන්න වනන් ගහ ගන්න වැඩගන්න අපාගන්න කොටා ගන්න ප්‍රතිිත්‍රා දක්කඩ යනවා. එතකොට එත්කොට නිත්‍යසු කාත්ම වුණා. ගන්න නැත්නම් කෞදා අනිත්‍යය ලෝබය අනිත්‍යයි, දේශේ අනිත්‍යයි ඕහ අනිත්‍යයි. කාවිතර්කය අනිත්‍යයි ව්‍යාපාධිතර්කය අනිත්‍යයි වංසාවිතර්කය අනිත්‍යයයි කියන්නේ මත්යෙන් ගන්න නැතුහමය යන්න පටන් ගන්න. හින කලාවට හැරෙනෝ. දැන් මෙන්න මෙහෙම මේ සේකරණ ප්‍රතිපදාවට නේද පටිසෝත ගාමිත්වය කියන්නේ දැන් ඔබට ඔබේ කටයුතු සඳහ බාධාවක්නෑ ඒ කටයුතු කරන සේස්ත්‍රය තුළම මේ විතර්ක තුන්දනා හැංගිලාගලයිනෝ. ප්‍රසිද්ියයට එලියටාරගෙන රඟපානවාද නැත්ත එකතුව නවද හිතා්‍ය අන්තරයේදම එනවිට අනුසේ නිසා පරි ුට්ටා නේසිදුවනකොට චිත්ත විීතියවට එකතු නොකට මරාදමනවාද අන්න සති ඕන තැන අතීතය අතීතය වසයෙන් දැක මල දෙයක් වසෙන් දැක යට එකදනවී අතහැරීමේදී මොකද වෙන්නේ ආහාර හම්බෝෙන් නැතු වෙනකට ලෝභෂය දේශසය මෝහසය අන්න සෝවාන් සිර හදක්කා පටි සෝත ගමිත්‍යයක් පවති මේ ලෝබක්කවේ දේ සක්කේ ොහක්කේ. දැංවර කාමවිතර්කයේ දී ව්‍යාපාදිි තර්කයේද ්‍යප හිසා විතර්කයේ දී මේ පංචුපාදානක් කන්දේකන පංචුපදාානස්කන්දය කියන්නේ එකතුන වෙනට කිය නවා නිදදුක්කානත් ඔොසෙන් බලනවා කියලා. එකතු වනුවටකනවා නිත්සුකාත් මොසයෙන් බලනවාය කියලා. දැ මහ විශාල දෙයක්න වේනේ ජීවිතය තුළ පැහැදිලි කරන්න පුළුවන්. පෑ දෙකත්තු නක් තුවළ පැහැදිලි කරන්න පුලුවන් දෙයක්. එනිසා තමයි ම කල්පනා කරන්නේ බුදුරජාණන් වහසේ ගමින් මට යනකොට මනුස්සෙන්ට ෝක කියලා දෙන්න බණ පොතේඉතින් ඔක්කම ජති කියලා දන්නේ නෑ. දවසකින් පැහැදිලි කලා ඔේ එරුුණ කියලා ඔුන් වහන්සේලා ඔය මග අනුගමනය කරනවායි කියලා වදාලා.ඉනිසා මාදකින්නේ වර්තමානයටත් මිනිසාට එදිනදා කටයුතු කරගන්න ගමන් අනුගමනය කළ හැකි සරව ප්‍රතිපදාවක් වේ තු මේ එක. නමුත් මේක ප්‍රතිබල සරල වෙන්න නැහ. ගිනිිගන්න වුල්ෝක මිනිස්සුන්ගේ හැඟම් ගිනිවලින් මෙයායන විට එක ඉට වඩා සාධහරණ වෙනවා අවංක වෙනවා යුක්ෂහගත වෙනවා ගැටුම් අවබෝ වෙනවා. පාලකයින්ට බව පහසු වෙනවා.නිසා තමන්ට තමන් ආංකවීම තුළ සසරහදන එකත් නතර වෙනවා. ඉහත්ම වසයෙන් දුකට පත්තකත් අතර වෙනවා. එව සේවෙනකොට තියෙන දැන ශෙවෙන මාර්ගය ගන්නකොට හම්බුවෙන පලේ තමයි සද්ධාරමයට පැමණීම කියන්නේ. එක වතනෙන් මට කියන්න පුළුවන් නමුත් එකතු නොවීම කික තේරුම් ගන්න එක කැනව පස නිරෝධය කියලා එකන ඒකට එකතු නොවෙනවාටඒ පෙන් අතහරිනවාට පස්ස නිරෝධේ අතීතහි අතීතට එකතු නොවෙනවාට එනම් ඒ අතීත කොට ගත්ත වේදනාව සැබදුක්වේ සවයි ඉතුරුවෙන්න ඇ වේදන නිරෝධ වෙනවා එනම් තන්හත් නිරෝධ වෙන උපාදාානත් නිරෝධ වෙනවා.න්න ඒ තමයි අතහරන පාර අම්‍යමානය මේකතමා බුදුන් වහන්ේ ආපහු පෙන්නන්නේ එ මේ පංචුපාදාන ක අන්ද අනිච්චත දුක්කතරනත්ව යොනිසු නසි කරන්ත සෝවාන් සකෘු දාගාම නාගාමය අරිහත් දක්කා මොකද කරන්නතෙ අතීතයට එකතු නොවී අතහරමින් යනක. දැ පටන් ගැනීම සද්ධර්මය පැමණීම අවසානය සද්ධර්මය සම්පූර්ණ කර ගැනීම. දැඟටකොට මේ සද්ධර්මය සරණට පියන්ඩෝනම් සද්ධර්මය සරණවරන් ජවත්තෙන් ඔන්නම් ලෝබේ දේශේ මෝහය සරණාතා රෙන්ඩ වෙන එතකොටවා ස අදධර්මය සරණ හම්බ වෙන්නේ. මතක තබාගන්න. අපි ලෝබේදේසේ මෝහේ සරණ නංගන්න අපි කර්මය සරණ. නමුත් ධර්මය සරණ කියන්නේ කර්මය සරණ කර්ම සෙවන හම තියෙන දෙයක්. බුදුරජාණන් වහන්සේ ධර්මයට පැවුණනා සැරිුත්ම කලම් පරම් පාන යාත සේලදනනා සත්ධර්මයට පැමණුනා ඔබටත් මේ ලෝකී ප දිලා මෙන්න මේ සදධර්මයටට පැමිල්ලා ජීවත් එන්න පලුවන් නම් එතනින් එහාට ර හ පැත්තට ීවිත ගන හරි ොවාහරිරතාවක් කතා කරන්න දේවල් ලිතුරු වෙන්නෑ මංහිතන්නේ. හොකද ඔය අපදේ හමුමුණනායි කෙලා කියන්න පුළුවන් එදන යාහට ලෝකෝත්තර සැනසීමක් කරනුහක උපතක්මරයක් ග කතාා කරන්න දෙයක් ඇත්තින. ඔොන්නො අනුගමී පතිපදාව ධර්මස්හෝනය කරලා තේරුම් ගන්ඩ වෙනවා පරිහාන දම පතිබදාවක්ක් මුලින් ඒක ගෙන ගන්න න පපාතේ හනදේ අනතුර අපිරි අපරිහාාන දර්ම පතිපදාවතේරුන් අර අනුගමනය කරනකට කියනවා නිවන් මගට භාවනාව ැ නැ නැවතත් උපදින වෙලාවට ඒවාට එකතු නොවී සංසිධවන එක. ඒතමයි යනිත්‍යය. අදාළ කරනු තේරුම් ගනුවින් අනුගමනී ප්‍රතිබදාවක්තුලින් සද්ධර්මයට පැමිණීමට මං පෙත්වර ගණ්ට කරගන්නට ඔබට මෙම කරුණ පැහැදිල්කිීම හේතු වාසනාවේවාය කියෙන සුභාශංෂනය කරමින් මම ර්මාන වාස්සනාවම මෙසේ අවසන් කරු ලබෙනනවා මෙම උතුම් ධර්මදේශනාව ප්‍රජඥානාලිකවතුලින් විකාශසනය කිරීම සඳහා සැද හැති දායකත්තය දැනු ලබන්නේ ගොඩගන්දනිය දේසුන්නත රබුක්ඛන ග්‍රාමවාසි සදහම් කැමති පින් උත්තුම් පිරිසක්ෂනි රබුක්ඛන දේසුන්නට ගොඩගන්දනිය වාසිේ එමයි හරිියනව ඇත්තේ මෙම ධර් දාන මේ කාරම හේතුවෙන් දායිකත්තේ දැරු සැමගේ පලො පත් දෙ මපියය සහෝදර සහෝදර තියතම ්‍රදීන් සම පින්ලබාග ැකි භවකවේ නම්ම පින් අනුවෝදන් වී ියීති සපත් කරගනිත්වා. තු මිනිස බව ලබ ගෞත්තම බදධරජ්‍යතු දීම සදහම් හමුවීමෙන් අනුගමනී පතිපදාවක් තුලින් සතර දුක්ටිමා කරීමට මෙම පුණ්්‍යානුමදනාව හේතුේවා. දායකතල්දැරු සැමගේ සහ ධර්මස්වනය කරන්න පල්ලුල සැමගේ සියලු සුභ කටයතු රැකී රක්ෂ අධ්‍යාපන ගෘහජීවිත සාර්ථක වේවා. ඉහත්මසෙන් සදහම් හමුුවයි අනුගමනී ප්‍රතිබදාව තුලින් එතුම් ස ලබා බදගම නවසන් කරගනීමට හැකිවේවා. ක් ග න ලබ හත් ඉක්න් සුවයේ පිනි සාවස්්චය සිවාදයක්ල බේවා දීර්ග ේවා. ගරුණ දේශකයන් වහන්සේ ද නිදුක් නිරෝගී ස ය දී ේ නි ම බෝධ කලීම ේශකයන් හන්සේ ශක්ති ේ. හත් සන සාමීන් මහන්සේ අවබෝධ කලාව පරම සන්දර තුම් නිවනින් සැනසී බෞ ගමන ම ේවා. ග නගා ෞවතුන්මසයෙන් කටෙතුළල බ හැම දෙනනාගේ දීවිතුවලටත් මේ සදහම් ආලෝක වැටීමතුලින් අනුගමිච දාවක්තුළ ලොබක්කය මෝහක්කය දේශක්කය නි්ානං ඉස්පර්ස කරන්නට මෙම ධර්ම කරනුල අවබෝධී හේතු ආසනයි වේවා යන්න ඔබෙනුවෙන් අපගේද ප්‍රාර්ථනයයි. සබහිතයෝයි වත්්ජන්තුූ සබ් රෝගෝ විනස්සතු මාතේ බවත් අන්තරායෝ සුකේදී ගායුකෝ බව හැම දෙෙනටම තෙරවන් සරණයි. मोहखयो निभानम्